දෙසැම්බර් මාසයේ ආරම්භ වන විට යුරෝපයේ ශීත ඍතුව ආරම්භ වෙනවා. මේ ශීත ඍතුව ආරම්භ වීමත් එක්ක මෙරට සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට නව ගුවන් සේවා රැසක් එක් කිරීමට නියමිතයි. මේ වසරේ ගත වෙච්ච මාස 9 තුළ මෙරට සංචාරක පැමිණීම් වල සැලකිය යුතු වර්ධනයක් පෙන්눔 කර ඇති වාර්තාවක් අපට තියෙනවා. අපි ඒ ගැන මදක් විමසා බැලුවොත් අපි යනවා කොවිඩ් අර්බුදයෙන් පසු ගොඩනැගෙමින් සිටි පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ මුල් මාස 9 තුළ කොහොමද සංචාරකයන්ගේ පැමිණීම කියලා බලන්න. 2022 අවුරුද්දේ ජනවාරි ඉඳලා සැප්තැම්බර් දක්වා සංචාරකයෝ ඇවිල්ලා හිටියේ 37,924. හැබැයි මේ අවුරුද්දේ ජනවාරි ඉඳලා සැප්තැම්බර් දක්වා 526,232ක් සංචාරකයෝ ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේකේ වර්ධනය 100,287ක්. ඔබ සමහර විට කියන්න පුළුවන් 2018 වසරට සාපේක්ෂව ඒ තරමක් අඩු වගයක් කියලා. ඔව්. නමුත් අපි මේ සංසන්දනය කරන්නේ මේ වසර සහ ගෙවිච්ච කොවිඩ් අවසාන අවුරුද්ද. අපි ගත්තොත් 2021 ජනවාරි මාසේ ඉඳලා සැප්තැම්බර් මාසේ දක්වා ඩොලර් මිලියන 98.8ක ආදායමක් තමයි තිබුණේ සංචාරකයන්ගේ පැමිණීමෙන්. හැබැයි 2022 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මේ ගෙවිච්ච මාසේ දක්වා ඩොලර් මිලියන 946.4ක ආදායමක් සංචාරක ශේෂයෙන් ලංකාවට ලැබිලා තියෙනවා. මේක ඇත්තටම කියනවා බිලියන 1කට ආසන්නයි. ඉතින් මේ තියෙන කෙටි කාලය තුල බලාපොරොත්තුව කොහොම හරි ඩොලර් බිලියන 2ක ඉලක්කයකට යන්න. මොකද මේ ඇවිල්ලා තියෙන්නේ සංචාරකයෝ පැමිණෙන කාලේ. ඉතින් අපි බලමු ඒ ඉලක්කයට යන්න මොනවද කළ යුතු දේවල් කියලා. කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදයට පෙර 2018 වසරේ මුල් මාස 9 තුළ සංචාරකින්ගේ පැමිණීම සැලකුව විට 116,000 ඉක්මවා තිබූ අතර එය මෙරට සංචාරක කර්මාන්තය ඒ වන විට පැවති තත්ත්වය ගැන කදිම සාධකයක්. පසුගිය කාලයේ පැවති දේශපාලන හා සමාජ අස්ථාවරභාවය මත සංචාරක පැමිණීම් අඩු වුණත් යළි නව ගුවන් සේවා රැසක් මේ මාසයේ සිට ශ්‍රී ලංකාවට ගමන් ආරම්භ කිරීමට නියමිතයි. ස්විට්සර්ලන්තයේ සංචාරක ගුවන් සේවයක් වන ඒඩල් වයිස්, ප්‍රංශයේ ජාතික ගුවන් සේවය වන එය ෆ්‍රාන්ස්, නෙදර්ලන්තයේ ජාතික ගුවන් සේවය වන KLM ගුවන් සේවය මෙන්ම රුසියාවේ විශාලතම පෞද්ගලික ගුවන් ගමන් සපයන අසූර් එයා ගුවන් සේවයද ඒ අතරට අයත්. යුරෝපයේ ශීත ඍතු වේලඹීම රුසියානු සංචාරකයන්ට බටහිර රටවලින් ඇති සීමා සහ මෙරට පහසුකම් ආදී සාධක හේතුවෙන් මෙවර මෙරට සංචාරක කර්මාන්තයේ අභිවෘද්ධියක් පිළිබඳව සංචාරක වෘත්තිකයන් පසුබන්නේ දැඩි අපේක්ෂාවෙන්. අනිවාර්යයෙන්ම රට හොඳක් වෙයි ඩොලර් සේවි තියෙන ප්‍රශ්න ටික ඒක සෝල් වෙයි කියලා හොප් එකක් තියෙනවා. ගෙස් ඊළඟ සැරෙත් දෙන්න බලාපොරොත්තු වෙන විදිහට තමයි ඒක අපි අතින් දෙන්න ඕන සහාය අපේ ජනතාවට. සංචාර ගෙනාවත් තමයි අපිට මේ අපේ ලංකා ශ්‍රී ලංකාව දියුණු කර ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඒ අනාගතේ ඉස්සරහට පරණ විදිහටම යන්න ඉඩ තියෙනවා. අපිට විතර නෙවෙයි අපේ ලංකාවට හොඳ සංචාරක වෙනවා. සංචාරක කොහොමද අපේ ලංකාව ගොඩ වෙන්නේ? වගේ ඩොලර් හොයන්න මේනුව ඉදිරි සමයේ සංචාරකයන් තුල ශ්‍රී ලංකාව පිළිබඳ විශ්වාසය ගොඩනැංවෙන ආකාරයෙන් කටයුතු කිරීම සීල දිනාගේ වගකීමක් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්තන කාර්යාංශය පෙන්වනවා. අපි නොවැම්බර් දෙසැම්බර් වල ගොඩක් ප්ලෑන් කරගෙන යනවා. ෆුට්බෝල් වර්ල්ඩ් කප් එකත් සම්බන්ධ කරගෙන ඒ අතර දෙසැම්බර් උත් සම්බන්ධ කරගෙන අපි කරන්න යන මේ වැඩපිළිවෙලින් අපි හිතනවා ලංකාවට සංචාරක ව්‍යාපාරය ගොඩ ගන්න පුළුවන් කියලා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙනවා මේ ඊළඟ සුමානේ ලෝකයේ තියෙන දෙවනි ලොකුම සංචාරක ප්‍රදර්ශනයට සහයෝගය වෙන්න ඒවිල ලන්ඩන් වල වෙන්නේ. ලංකාවේ තියෙන මේ ක්ලියර් ඉමේජ් එක අපි ඒක පෙන්වන්න ඕන ලෝකෙට. ලංකාවේ එහෙම දැන් ප්‍රශ්නයක් නැහැ. ස්පෙෂලි ටුවරිසම් කියන එකට. ඒක මං හිතනවා අපේ මිලියන 22 කියන ජනතාව අපිට මේක සහයෝගය දෙයි. සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතාද අද මාධ්‍යමක් පවත්වමින් ඉල්ලා සිටියේ මේ මොහොතේ වටේ දේශපාලන හා සමාජ ස්ථාවරභාවයක් ඇති කිරීමෙන් බලකින ලෙසයි. මේ රටේ තිබුණු ප්‍රශ්න නැවතවතාවක් සාමාන්‍යයි කියලා සංචාරකයන්ට පණිවිඩයක් ගෙන යන මොහොතක් මේක. දැන් හෙට උද්ඝෝෂණයක් කරනවා කියලා කණ්ඩායමක් දන්නවා. මම ආදරයෙන් ආයචනාවක් කරනවා රට පොඩ පොඩ හෙටක් පේන්න තිබිච්ච නැති රට අඳුරෙන් එළියට එන මොහොතේ ආයෙත් අඳුරකට ඇද දමන්න කට්ටියක් උත්සාහ කරනවා දෝ කියන එක අපිට පැහැදිලිව පේන්න තියෙනවා. එයාක්‍රාෆ්ට් කීයක් දැන් අලුතෙන් එන්න පටන් ගත්තා. එමිරේට්ස්ේ ගුවන් යානය වැඩි කරනවා. කටාරය ආශික වැඩි කරනවා. ෆ්ලයි ඩුබායි වැඩි කරනවා. ඉන්දියාවේ තියෙන ෆ්ලයිට් වැඩි කරලා දිනනවා. රුසියාවේ ෆ්ලයිට් 7ක් එනවා. ඔක්කොම ෆ්ලයිට් ෆුල්. ඇයි මහත්මයෝ මෙහෙම කුහක? මම ඔබතුමාට වගකීමෙන් කියනවා සෛත්‍ය ප්‍රේමදාස මහත්මයෝ රට හෙට දවසේ ඔබතුමා නැවතවතාවක් නෙගටිව් නිවුස් හදලා වැට්ටුවොත්
संचारे वक्यम बार मट तवत्ल सर फेल लेना या पास सामान्य मगे कैंपेन के आधार या विकल्प बार गए मट एम क्यू मैं अद बाहर तो क्यों रनिल पास के मैं आहन के हिट उद्घोषण आप सजित महत्या नवकवादी तुम कमी चोदनावती पेरटगामिंग पक्ष नवकवादी अरे हेमी गेल सजित प्रेमदास महत्ते इंदगा मटन पुड़ी हिरीते अरे या मटाई मनोसाई मगे गावेट गेमो देंबो एंडी लिंद एतुले हिवेला तपि दुहमरी लिंदे पेन्न मोदे लिंदे हिटना लिंदे एतुले मत इन्नी सजित गेमो टिकट අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි